දුපත්නේ ඇයි මේ රට ට මේ විදියට දුප්පත් වෙන්න හේතුව ඇයි කියලා අපි කල්පනා කරලා බැලුවොත් ප්‍රධාන වශයෙන්ම දිදස් පහළුවට පෙර මේ රටේ විශේෂයෙන්ම සංවර්ධනයට ගත්ත සල්ලි මමෝයි කියපු ලෝක වැැංකුව ආසියානු සංවරදර් වැැංකුව ජාත්‍යන්තර මුල්ලි අරමුදල ජුරෝපයේ රටවල් නිරෝපා සංගමය ඔය හැ ඉන්දියාව ශීනයමගේ රටවල් මේ ජපානය විශේෂයෙන් අපිට අවුරුදු හැටක් විතර උදව් කරපු රටක් අපිට කිසිම ආකට්‍රරොන් සේලි ප්‍රතිපත්තියකින් තොරව අපිට උදව් කරපු රටක් ඒ සියලු රටවල් අපිට උදව් කරල්ලා වගේම ඒ ගත්ත සල්දිි වලෙන් සී හතලිය පනා පොරගන් කෙරවා. සීයටට හතලියයක් පනා පොරගං කෙරුවා. හොරග කෙරුවේ කෞුති කියල දමුන්න්නන් සෙල දන්නවා මේ රටේ පවුල්වාදය මේ රටේ දේශපාලක්කෙන් යම් පිරිසක් හැම දේශපාලක් ඥයම නෙවෙයි. ඒ අතරට එක වෙච්චේ ඉහෙල් රාජ්‍යනනිලධාරෙන් මේ හැම කෙනාම එකතු වෙලා මේ මහා විනාශයක් මේ රටට කරලා. කරලා ඒ රට මේරට ගොඩගන්න ඔබෙත්මගේ මාතරූ ගොඩගන්නතිබුණු. මේ රට ලෝකයේ ආර්ථිකාතිීම් පලවෙනිසෙන රටක් බවට පත් කරන්න තිබුණු රට සුංගනි පන්තියේ ටක් විදියට දුප්පත්ම ටක් විදියට හඳුරුන්ට පටන් ගත්තා ආණ්ඩුවක නිවේදනය කළා ආණ්ඩුව මේක ගැසට නිවේදනයක් කලාා. එහෙම රට ඒ විදියට පල්ලෙහාට වැටනා වගේම අපි බලන්නට ඕන ප්‍රධාන වශයෙන්ම දැන් උදාරයක් විදියට ගත්තොත් ඒ දේවල්ලොලින් තමුනාාංශි අධිවේගී මාර්ගල බොහොම ලස්සනට යනවා යනකොට ඇත්ත අධිවේගී මාර්ගය අවශ්‍යයි. හැබයි අධ මේ රට බංකොලොත්තුනේ දේශපාලක්නිසා රාජ්‍යනෙලධාරීන් පොරකංකරපු හින්ද. ඒ හොරකංකිරීම ප්‍රතිපල්ලය තමයි ජනතාවද දුප්පිදින්නේ. තමුන්නාාන්සලගේ සීනිරාත්තල අද තමුනාාන්සලගේ පරිපුටික හාල්සේරුව. නපොර දේවල් බෙහෙත් මෙත්තර මිලගණන්ග හින්තියෙන්නේ මේ සෑම දෙයක්ම වනේ මේ රටේ ජනතාවගේ තබුුණනාාංශලගේ අනාගතය තබුුණ්නාාන්ශසලගේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ඒ තිබුණු සියලු දේවල් පොරංගරපු නිසා. ඒ ගත්ත සල්ලිවලින් තුනෙෙන් එකක් කිතරතමා සංවර්ධනයටවෙෙන් වනේ. මම හොඳරප දන්නවා සමහර තැන්වලදි සමහර පාරවල් හදනකොට ඉංජිනේ ු මහත්මයට කියනවා ේාලක් ඒ ප්‍රදේශයඉන්න ැන ලකුමිියෙකට යෙ ඉන්න කියෙනෙක් කියනවා ඇස්සමේන්තු හදන්න ඕෝකේ තියනගාන්ට වැඩිය තවත් තුනෙෙන් එකක් එකතු කල්ලා යනගානට වැඩිය තවත් තුනෙ එකක් එකතු කරන්න. රුපියල් ලක්ෂ තුනක් යැනවනං ඒ ලක්ෂ තුනෙෙන් තවට යන්න ලක්ෂ දෙකයි තව ලක්ෂයක් එකතු කර. හැබේ මංගේ කියන්න බෝම පපුඩි දේවල්ගැන ොම ලකුදේල් ගැන ඔබ දන්නවා මේ රටේ දන්න ජනතාවදාන්නවා. ඒ නිසා මේරට පහලට වැටුණා ආර්ථික වශයෙන් විනාස වුණා දුගීභාවය ඇති වුණා දුපච්කම වැඩිවුුණා මේ තත්වෙන් ගොඩගන්න මම මගේ ආණ්ඩුකාලයේ ගන්න පුළුවන් හැකි සෑම පියවරක්න ගත්තා නොමුොත් අවාසනාවට එක් පැත්තෙන් කගින් මගේ ආණුවයම පිරිසක් මහබැංකු මංකොල්ලය ක ඒක බරපතල ආර්ථික කඩා හැලීමට ලක්කුණා ඒ වගේම මගේ අවසාන කාලය කිටවෙන්න තිබෙන දවස්සොල ඒත් ප්‍රටෙත් මගත් අවාසනාව පාස්කුණහා ප්‍රහාරිය ඇති වුණා. ඉන් පසුව පට වැටෙන්න පටන් ගත්තේ ප්‍රධාන වශයෙන්ම කොවිට් ආර්ථි අර්පුදය එක්දා සවසය හැත්තෑ අටේ ඉඳලා අසීමමිත බලතල තිබෙන ජනාධිපතිවරයා හඳුරනාාදීමේ ආනුක්‍රම විවස්ටාවේ සිට. හම ආ්ඩ්ුවකම හිටපු වැඩි පිරිසක්කරපු හොරකන් නිසා. හැම කෙනෙක්ම නිසානෙවෙයි. ජනතාව විමුක්ති පරමුණේ ඉතිහාසය අද ඉන්න තරුණ දරුවූ දන්නේ නෑ. ඒක තමා පලවිනි කාරණය. විශ්වවිද්‍යාලි දරූ ඉතරක් නෙවෙයි විශේෂයම අවුරදු විශසය විසි පහෙත් තරර්ුණ දරුවෝ. ජනතතා වික්ති පරබට ඉතිහාසය දන්නන්නේ නැහැ. හැත්තැයිකේ විත්ත සිද්ධිය හැත්තෑකේ කරපු ගුම් මොට්ටමූල් වැඩේ ඒක කියන්න ඇත්තෑකේ කෙරුවේ. ොலீசி ஆண்டுவா. லோக்கே ம ரட்டது போலிீசிய ஆண்டுவா ஆண்டுුවக்கல்லனாணங ஏண හමුதாාව හ தයි ரட்டே அப்්‍යතற ஆண்டுவா அண்ட உன. හத்தேற. த்தேரே ரட்டால் அகியா போலீசி கா போலீசியல் துவாார்கள். அந்த போலீசிய் தி தா ஒොக்ககතු பாලனேகருவா. . අපරාදේ මේරටේ හිටපුූ දස්ගානක් දරුවෝ මැරුණ ඒවගේම ඒ සටනේදී ජනතාවක් පෙරමුණන විසණුත් විශාල පිරිසක් මැරුවා ඒගේම අසුව වට අසුනමේ ගත්තාහම ඒගුල්ල පටන්ගත්තා හමුදාවේ නස් සොල්ඩගඉල්ල හමුදා නිල්ධාරෙන් මරන්න පටන් ගත්තා. පොලිසිය මරන්න පටන් ගත් අසුවට අසූනමේ හෙදෝට අරකිවෝ වගේ අහින්සක දරු පවුල් මරාදැම්මගේවල්ල තුළේ මම පොළොන්නර්විදල ගෙදර ඇවිල්ලා මේ පොළොන්නරිවිද කොළොඹට ඇල්ලා දවස්තයකට පස්සේ මට පොළොන්නරවිෙන් කතා කරල්ලා කියනවා. අම්ම මගේ අම්මමට කතා කල්ලාකිවා. හතේ මේ ඊර මේ ආවා මේ කට්ටියක් මේ ඒේගවර කට්ටියක් ඇවිල්ලා මගේ පපෝට තුවක්පු අත් තියලා ගෙදරතිනෙන තාත්තකකි තුවක් වු විල්ඩුවයි කියලා එදකට අප තාත් නැති වෙලා නොත් තාත්තර පරණනාට සොට්ගන්න ඇතිවුුණ ඇක ින්ිකමට ේ දර රක් හමතැන ඉන් රින්ගෙනවන ඉතින් ම යොක්ම ගේ ඇතු ෙමේ යනවනේ ෝ මරියාර මුල්ලක තියන තුවක් හෝදක්. මම ආවට පස්සේ ගෙල්ල මගේ අම්මට පපූට තුවක් වෝ ති කියයල අර ගෙර මුල්ල දයන තුවක්ු වරංගිය ඉතින් වාගේ කතා හුගක් කියන්න පුළුවන් ඔොලො න්නරුව දිස්්සිරක්කේ විතරක්. ශ්‍රීලංකා නිදහස් පක්ෂේ සාකා සමිජ සභාපතිවරු ලේකම්බරු පනකට වැඩ ගෙක් කිහිල්ල වැඩ ීල ැරුව. එක්දා ශ්‍රවසි අසූ නේ ම පාර්ලිමේන්තුටවි පලවෙෙන් වතාවට එදායින්දල අද පාර්ලිමේන්තු ඉන්වාම. එක්දා ශනවසි අසූ නමේ පාර්ලිමේන්තු මැතිවරන්නේ. ඒගොල්ල කිව්වා චන්ද පොලට එන පලවෙනිට වැඩිතියෙනවා අයි කියලා. ඔොන්නර දිශ්‍රික්කේ සන්ද පෙටි හතල ස්තුනතිුණ එක චන්දයක් පත්නැහැ. සමහර චදපොල්ල චන්ද දාන්ඩනයට වැඩිතියල මරලා දෙයම්ම හවසර චන්ද පෙට්ි අර්ගනයන ජිප්ෙක විඩ තිදිබ ඒ ජිප් එකක ටපු රාලාහමට වැඩිති කියල පොලි රලා හම මරලා යම්. තම ගොල් දක්ෂ ල ගල්ල ඉතිහාශසය. අනි ගල්ල කියන ගල්ම ආ්ු කර වෙන කියක හ ගු ඩ කර ැති. චන්ද්‍රිකා බඩාන ක මැතිනනිත් එෙක්ක එකට ආ්ඩුවක් හැදවා දෙදහ. මතග නැත්ත. ආණ්ඩුවක් හජලා ඊළඟට දෙදස්සගේ ද දාස්සගේ අයි තන්දයක්කාවා. එද ඒ අවුද්ධගෙනනිච්ේ ඒගොල්ලයි සසිහිල්ලන් අනිදස් පක්ෂ යකතු වෙලාල. ඊළඟට දෙදාස් හතරය. මයි ටිල්වින් සිල්ල මහත්පයක් යස්සන් කල තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ සහ ජනතාව විමපති පෙරමුණනේ සඳධනය හැතුුවේ එක්සත් ජනතා නිද සන්ධානය බුලක්් කොලේ ලකුණ. එදකොට ඒ කොල්ල අපි එ අවුරදු එකමාරක් ආණ්ඩු කෙරවා. ඇමතිකන් හතරක් දත්තායකොල්ල. ඒ ඇමතිගන් හතරක් කරගෙන අවුරුද දෙකහමරක් කල්ලලා අන්තිමට යුද්ධ පටන් ගන්නකොට අඩුවෙන් යඩ ගියායිලියයට ආණ්ඩුවේ ඉන්ඩබෑ කියලා. එදින් ඊළඟට දෙදස් පහලවෙේ. මගේ චන්ද වෙලාව මංගේ ඒගොල්ලන්ට ගෞරෝ කරනවාය ගැන දෙදස් පාහලේ මගේ චන්දය වෙලාවේ ජනතාව පරමුණ සම්පූර්ණයම ඒ සාමාජිකව ජන්ද දුන්න මට. ඇදවට ඒගොල්ල රිජුවනෙවේ අනි අම්බිදිහට සහයෝගේ දුන්න. එති ඒක නිසා මේ පෞ්ගයාන්ටු ගණනාවට ජනතාවවිති වරමුණ සම්බදධ වෙලා දයෙනවා. ඒගොල්ල මේ රට කරපු නැති එනෙවෙයි. අද පර්මීන්තුවන්න සෑම දේශපාන පක්ෂයක්ම මේ රට කරපු අය. ට නොකරපු කිසිීම දශපාලක්නේ පාලිේතුවේ න ඒ නිසා මේ තත්ත්වයන් අපි සැකිල්ලට ගන්න ටෝනෑ මේ ඇවිල්ල කියන ඔය මහාආමය මේ ලස්සන රටක් හදනයක ඕක මේ පෑවිසි අතරින් කරන්න පුළුවන් තත්වයක මේ රටාදනෑ ඒ අවන්කෝ පිළිගන්න ඕනෑ මේක ස්කූල යන්න දරවාගඉදලා අපේ ඉන්න වැඩිහිටියන්ට දෙමවපියන්ට තේරෙනවා මේ රටේ ආර්ථිකය කොටන කළලා සමුෘර්ධමත් රටක් හදලා ලස්සන සුන්දර රටක් මේ රටේ දරුවන්ට දෙන්න නං තව සෑහෙන මහන්සයක් වෙන්න්නෝට අවන්ක දීශපාලක්නයෙන් පිරිසක්මේ රට පාලනය කරන්න ඕන. ඒකනි සාතම අප රටපුර ගිහිල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංවිධානය කරන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමක් කරන්නේ. අපි පෞ්ගේ නාමයෝජනා දීවෙන් විශේෂයෙන් රටපුරා අතලකුණෙන් අපි ඉතාම හොඳ තැනකට පක්ෂය ආවා. අද අපි හැම තැනව මේගේ බලමන්ල් රැස්්ටිම් තියෙනවා සාකච්‍යාපත්වන මම ඒයේ රත්තුපුරේ හිටයම වගේ මිතර සෙන නැහැ අපි කැඳවලති වුණනේ අපේක්ෂකෝ සංවිධායකරු විතරයි. මම ඒ රත්‍රපුරේ දවොට අදම ගාල්ලටාව. ඒ වගේ අපි හැමතැනවගේ මේ පක්ෂය ගම ඩගරයක් ගයක් ගානයගිල්ල සංවිධානය කරවා. එනිසා මේරටේ ඉතිහාසය ගත්තා හම ඉක්දදාන්නවසේ අහතලින් පස්සේ. අවංක පිරිසිදු දේශපාන පක්ෂයක් පවිදර තියන ප්‍රාන පක්ෂක් තමයි ශ්‍රී ලංකා නිදහත් පක්ෂය කියල කියන්නේ ඒක කාටවත් අමතයි කරන්න පුළුවන්කමක් නෑහ. දැම් මගේ කාලිගත්තා හම දෙදහස් පාලවෙන් දෙදහස් ධනාම වෙනකං. මගේ කාලේ තමා මේ රටේ ආණ්ඩුවේ තුවක්වක් කිසිම කෙනෙකුට පත්වවෙත්ත නැති ජුගය ඒක තමුන්නන්සලටමං කියන්නට ඕනෑ වැඩ වර්ජනය කරනටවත් විරෝධ කරනායටටත් විශ් විද්‍යාල ශිෂන්ටවත්. විරෝදෝ ව විේට හස්සරෙන හිටත් ඒ තරක්ටවේ ැ පහු කාල දක්න ේදහස් විස්ස විසියගේ අර හිරකවල්ල ඉන්න ප්‍රාධකරු ලිට ගැනල්ල ඇදලරගන ැන්තං වලගෙනි හිල්ල දව්වයි කියලා පැල්ලගා කියලා හිටන් ඩ වෙඩි කියයල යම. තැම් මාකදුරේෞ මදුස් මාකඳුරේ මදස්. මම පෝහම අමාරුවෙන් ගෙනාවේ ජාතයන්තර් පොලීසියත් එක්ක සනානකට්ා කරලා යා. සහයාගේ කණ්ඩායම හිටියේ ඩුබයිවල අපි බොහෝ මාර්රුවෙන් ලියුම් ගන්ුගෙනු කරලා අපේ නිලධාර කිහිල්ල තමා මාකන්දුරේ මද උස්සවගෙනාවේ එට සාමාන්‍ය මගේ ප්‍රතිපතියන දැංගුප දන්නවාන්නේේ ම මේ කතාවදික් කරන්න හැ මම මේ කුඩ්ඩෝ කුඩුකාරයෝ හිරේ ඉන්න මරණය දඩය නමේත්්‍ය හතර දෙනෙක් එල්ලන්න මං අස්සං කලා ඒ ඒකට මඩ කුඩ්ඩෝ කියල්ලා නඩුදැම්මා දාේයි ඒ නඩුවත තවත්මමාගේ නීතිච් මත්තු ෘසාාවයනවා රට හොඳදක්කරන්නගඉල්ලා. මම මම ැලිවාර් පිලිපීන ජනාාපදි වගේ පිලිපීන් ජනාතිපතිේ පුඩු විකුණනුවේ ස්වයි ෙදරමෙනනිස්විති යාගනඉන්නයයි මැරුවේ කිසි නීතියක් නෑ. එයාකිවා ම මාසතුනයි දෙන්නේ පුඩපීම නවත්ත පල්ලා විකර එක නවත්ත පල්ලා ඔන්න ොනුෘත්තාපන සාලාවල් හැදුව පලල්ලයි වට පුරුල්තාපනය වඩ තුම්මාසයයි තුන්මාස පසමං මලක්කොෝ වැඩිදිියෙනවාකි. ගේ පිලිපීන් ජනාාධප පේතුමා තුන්මාසය අයි දුන්නේ කඩු බොනාය පාහර දැක්කත් විකුණන කෙන කිටියල් අරතියාග නහිටියත් පොලිසියයට ්‍රවිිද හමුදාට බලය දුන්නා දැක තැන වැඩිදිදියන්න කියලා. වැඩ තිබ්බා. ඉති මම ඒකාල තම පිළිපීනීමට අරාධනය ලැබ්න රජ්‍ය සංචාරය විදිට මං ඒකත් බල්ල ඇල්ලා තමමා මම හතර දෙනකුට අහසංකිරව මේ පිලිපීන් ජනාධ පේත්තුමා මුත් නීතියක් බලන්න නැතුව වැඩිතිබ්බේ ැයි ම නීතියෙන් උන් අරන්් වන නැතුව මුන් හදන්න බෑ මති ට කියන්නන්නේ ුඩ්ඩ හදන්නැෙවෙයි මේ උඩ්ඩ හදන්න පුළුවන්ට වන්නනෑ. අපිට හැබැයි මේ අනාජත දරපුර දරු පරපුර හදාගන්නේ පොහොමති කියන කාරණාව. ඉති ඒක නිසා අපි මේ තිබෙන්ෙන සමාජය මේ තත්වයෙන් ගොඩේන්න රට අවංක පිරිසක් ඒකරහශවෙලා මේ රට ගොඩ ගන්න ඕනෑ. හොත ාත්‍යන්තර සංවිත සම්බන්ධතා ඇති කරගන්නඕන. කඳවුරු දේශපහල්ල කඳුරුවාදය තොරව. ලෝක සෑම රටකම සහයෝගය ගන්නටඕනෑ. රට ආර්ථිකශයෙන් සමෘධිමක් කරන පස්සවුරු සැස්මක් දසවුරු සැලස්මක් මේ රට හදන න ශ්‍රීලන්කා ාස් පක්ෂේ සැස්ම අපි හදාගනයන අප විද්වත් ම්ඩ ලා අපේ විදධතුන්. ආචාර හචාරු රශියයක් හින්න අපේ පක්ෂයට සම්බන්ධවිත්්‍ය. අපි ඒොල්ලන්ට බාරදීලතිබෙනවා ඒ කමිටු හදලා අධ්‍යාපන ප්‍රතිපත්තිය. සෞඛ්‍යයේ සෙර්වතිපත්තිය කපුෂයන් ප්‍රතිපත්තිය තාක්ෂණක ප්‍රතිපත්තිය විදේ සම්බන්තා ප්‍රතිපත්ති මේ වි ඒටක හැදීමේ වැඩ පිල ලිදැ බාදී ල වක්කරනයවා. ඒක නිසා මේ අපි ඇවිල්ල නිකන් කයිවාරුවක් ගහලයන්ට ඉතරක්කා වනෙවෙයි. අපි ඒවිදියේ වැරපිළිලක් අපේ පක්ෂය අභ්‍යන්දරේ බොහොම පැහැදිලෝ දැන් ක්‍රියාත්මකයනවා. ඒ නිසා මනිත්තුුණුන්දර් හත්මය විශේෂයෙන්ම මේ අද තිබ්බ වැදගත් රැස්සීම. එතුමාගේ කලින් කරපු වැඩාර භිත්්‍යවලත් ගාලතින පොටොට ජාල තියෙනවා මට පෙන්නලත් තියෙනවා. ඇත්තෙම්ම ඉතාමත් සියලුම මේ රටේ සංවිජායකවරුන්ට ඉතාම ආදර්සමත් සංවිායකරෙක් තවා මලි දුුණුවත්ධන මාත්තය. ආචාර මලිත්දුුණර්ධන මලිතුරන්ධන මාත්මයා මත් අපිට බද්ධක මාසනයට පච්කරන්න ලැබීම ගැන අපේ හර සාක්ෂය ම අපි ඉතාම සතුරුවවා ඒ වගේ මනුස්්‍යකන්තියෙන කෙනෙක් තමුන්න්නාන්සලට හම්බවෙත්්‍යතයකගැන. ඒක නිසා එතුමාගේ නායකත්වය තුළ මේ පක්ෂය ශක්තිමත්ව සංවිධානය කරලා එතුමා තමුනාාසලකි දරුවන්ට උදවුතු පාර කරනවා වැඩි ජයන්ට උපකාර කරනවා නොයකු සුපසාදන කටයුතු රාශක් එතුමා කරනවා. ඉතිං ඒක නිසා ඒ වගේ තමුන්නාන්සලට තමුන්න්නනාන්සෙලත් එතුමාත් මම දකි ඉන්න බෝම භාග්‍යවන්ත පින්වන්ත වාසනාවන්ත පිරිසක් පිදියටයි. මොනමොන ප්‍රශ්‍රති වුණත් තමුන් ාන්සලට උදව් කරන්න එහෙම කෙනෙක් මෙතන අපි පට් කල්ලා තිබෙනවා. එයින් සාධ දවසේ විශේෂයෙන් වැඩිහිටි පිරිස් පක්ෂය ඉතිශහාශය පුරා පණස් සහිත චන්දදුන්න වැඩිහිටියෝ මෙතැන ඉන්වයි කියලා සඳහන් කලා මනිත් පාත්මයක් ඉති ඒ කියන්නේ අපේ තාත්තලගේ වයසේ. අපි ඒකයි මකව පූජාජ පූජනිානන් කියලා ඒක නිසා ඔබතුමාලට අපි ගෞරෝ කරනවා ඔබතුමාලට ඔක්ුතුමාලව අපි ඉතාම ගෞරයෙන් පිළිගන්නවා නිරෝගී භාවය දීර්ගායුස තවතවත් ඔබ ඔ සියලුදයානට ලබා දෙමින් ලොවාාගැනීමට අපි කරලා තියෙන විශේෂයෙන්ම කුසල් කර්මවල ප්‍රංිපල්ල විදිහයට මේ වැඩිහිටියන්ටත් පැමිණි සිරිතය ඔබ පිරිසටාත් හොඳ අනාගතයක් ද වාසනාවන්ත කාලයක් පුදා කරන්න අපි සියල්ලු දෙනාම එක එකතු වෙලා කටයිතු කරමු. ඒ වගේම වැඩි හිටියා වගේම තමා දර්රුවා දරුණයා ඒ සියල්ලු දෙනාගේම තියනෙන වටිනාගම රට්ට ාරගන්න අනාගතයේ හෙට දවස භාරගන්න ඉන්නේ. පුංචි දරුවෝ. ඒ වගේම උගත් තරුණු පිරිස සමාජයන්න අෙකු සම දරුණු පිරි පීවිද ශේත්‍රවල කටයුතු කරන ඒ සෑම කෙනෙකුටම. මම මලිතුුණනාත්තධනමහත්ත්‍යයක් ප්‍රමුකව අද පැමිණි අපේ වදනය පූජනය ගෞරන මහසංගරත්න තුළූ සියලු ානිකුක් තරයි තමුත්දතන්ත් ඔවටත් සියලුවා කාරයම අපේ මේ ලස්සන පුංචි රටවාසනාවන්ත රට ලෝකේ හොඳමට රටක් බවට පට් කරන්න. අපි අපේ කැපවීම් කරල්ලා. අපි වගකහිම් සහ යුතුකම් මිටු කරල්ලා අපි හොඳ රටක් හදම කියෙන ගෞරවනේ ආයතනා කරමින්. රුවන් साරණ පම දෙවිපීට පතමින් මගේ කතා අවසන් කරනවා ස්තුූතිरेපෝට වාරණෙන් තොර අපක්ෂපාති වාර්තා කරणය.